Aibon, Anyong Haseho. Me panas pasto ni pahadama. Kepyo myon se soral hakin he poseyo. Kepyo myon se soral padi istere hakin he poseyo. Pariksha kerala balan. Mudah panas pasto ni pahadame. Palu ini sangwade. Me sangwade ada alu ini. Ekasi hatan nama ini voice track keka. Mulim mabi ekasi hatan nama ini voice track keka. Sawan di la itu pasi. Padam single teru mati ke balamu. Usipuwa, 그녀 명세서를 확인해 보세요. Dewa 1. Iban 씨, 통장 확인해 봤어요? 월급이 들어왔을 텐데요. 네. 그런데 생각보다 적은 것 같아요. 계약서에서 본 금액이 아니더라고요. 아, 그건 각종 보험과 세금 때문이에요. 계약된 임금에서 세금하고 보험료를 뺀 만큼 받거든요. 아, 계약서의 임금을 모두 받는 게 아니군요. 네. 급여 명세서를 보면 실수령액이라는 게 있는데 그게 이반 씨가 실제로 받는 돈이에요. 그렇군요. 다시 급여 명세서를 확인해 봐야겠어요. 고마워요. 근데 아비 반갑습니다. 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 අපි මේ සංවාදයේ කියවලා සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරගමු. ඉබන් සී ඉබන් මහත්මේ මහත්මයා තෝන්ජන් හකින්නේ පස්සෝයෝ තෝන්ජන් බැංක account එක හකින්නේ පස්සෝයෝ පරීක්ෂා කරලා බැලුවද හකින්නේ කියන්නේ පරීක්ෂා කරනවට පස්සෝයෝ බැලුවද හකින්නේ පස්සෝයෝ පරීක්ෂා කරලා බැලුවද වෝල්ගබි සරෝවසල් තෙන්දේයෝ වල්ගබි පඩිය තොරවස්සල් තෙන්දේව පඩිය account එකට ඇවිල්ලා ඇති නැත්තම් වැටිලා ඇති නේ ඔව් කරොන්දේ එරුණාට සෙන්ගත් පොදා හිතුවට වඩා චොගන් කොත් කත්තායෝ හිතුවට වඩා අඩු වෙලානේ චොගන් කියන්නේ අඩුයි කොත් කත්තායෝ වගේ සෙන්ගත් පොදා චොගන් කොත් කත්තායෝ හිතුවට වඩා අඩු වෙලානේ කයක් සොයේ සෝ පොන් Kamegi ani dora goyo keakso eso yisumedi porondono padi denoki pugana kamegi gana ani dora goyo novena wane yani keakso eso pon yisuma beluama kamegi padi e ani dora goyo novena wane yisumedi tibba padi e novena wane a kagon eka kagjong kagjong kyan vivida pohom gua rakshana saha kagjong pohom gua vivida rakshana saha segam temuniyeyo segam tax temuniyeyo nisa wenawa keyak twen ingame so keyak twen ingame so givisume tiyena padi mudalen segam hago kyanne tax mudala saha පොහොම්ලියෝරල් රක්ෂණ ගාස්තු පෙන්මන්ගම් අඩුවෙලා පත්කොදොන්යෝ ලබා ගන්නට පුළුවන් ආ කයක්සොයේ ඉංගමල් මෝදු පත්නන්කේ අනිපුන්යෝ කයක්සොයේ ඉංගමල් ගිවිසුමේ තියෙන පඩි මුදල මෝදු සියල්ලම පත්නන්කේ අනිකුන්යෝ ලබා ගන්නට බැරිද නේ Kamyo myon se soral pomyon kamyo myon se soral padi vistare pomyon balanawa nam silsolyon e giranan athara laba gannata puluwa mudala ke itnande etana tiyenawa kamyo myon se soral pomyon silsolyon e giranan ke itnande gives me tiyena පඩි විස්තරය සම වෙන පඩි විස්තරය කම්යෝ මියොන් සේසෝරල් කියන්නේ පඩි විස්තරය පොමියොන් බලනවනා සිල්සියොලොන් එගිරානන් කේ ඉත්නන් දේ
අතට ලැබෙන මුදල එතන තියෙනවා. කගේ ඒක ඉබන් සීගා ඉබන් මහත්මයාට සිල්චෙරෝ පත්ලන් තෝනියයෝ ඒක ඉබන් මහත්මයාට ලැබෙන මුදල වෙනවා. තෝනියයෝ කියන්නේ මුදල වෙනවා කියන එක. මෙතන සිල්සුලියොන් එගිරාරන් කියලා කියන්නේ අතට ලැබෙන මුදල. නැත්නම් ඒ මුදලේ එතන විස්තරයක් තියෙනවා කියලා කියන්නේ. යොන්සේ සෝරල් පෝමියන් මේ කියන්නේ පඩි විස්තරය බලනවා නම් ඒකේ තියෙනවා ඔයාගේ අතට එන ගාන කියලා තමයි කියන්නේ. කරොත් කුන්යෝ එහෙමද? නැත්නම් එහෙමයි. තසි කම්යොම් යොන්සේ සෝරල් තසි නැවත කම්යොම් යොන්සේ සෝරල් පඩි විස්තරය හකින්නේ පායාකේ සොයෝ නැවත පඩි විස්තරය පරීක්ෂා කරලා බලන්නට ඕන. කෝමා වෝයෝ ස්තුති. හොඳයි, අපි මේ සංවාදය බැලුව මේක අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන කියන්න. හොඳයි, අපි දැන් මේ පාඩමට අදාළව තියෙන වචන ටික බලලෙමු. මේකේ පළවෙනි වචන ටිකට අදාළව තියෙන කම්යෝ වා සේගම් පඩිය සහ ටැක්ස් මුදල. හොඳයි, අපි මේ වචන බලමු. පළවෙනි එක කම්යෝ මියොන් සේසෝ. කම්යෝ මියොන් සේසෝ, කම්යෝ මියොන් සේසෝ කියන්නේ පඩි විස්තරය. අපේ පාඩමේ මාතෘකාව කම්යෝ මියොන් සේසෝ පඩි විස්තරය. කම්යෝ නේයොක්, කම්යෝ නේයොක් කියලා කියන්නේ පඩි පිළිබඳව විස්තරයක්. ඒත් පඩි පිළිබඳව විස්තරයක් මෙතන කම්යෝ මියොන් සේසෝ වැටු ප්‍රකාශයක්. කම්යෝ නේයොක් කියලා කියන්නේ පඩිය පිළිබඳව තියෙන විස්තරයක්. කිබුන්ගම්, කිබුන්ගම් කියලා කියන්නේ මූලික වැටුප. කිබුන්ගම්, කිබුන්ගම් කියලා කියන්නේ මූලික වැටුප. සිල්සුලියොන් එක් කියලා කියන්නේ දල වැටුප. සේගම් කියලා කියන්නේ ඔයදන්නවා ටැක්ස් වලට පඩියකින් හැම මාසෙකම ටැක්ස් එක අඩු වෙනවා. සේගම් කියලා කියන්නේ ටැක්ස් වලට. සික්තේ කියලා කියන්නේ කෑම දීමනාවට කියන්නේ සික්තේ කියලා. චෝන්නෙක් කියලා කියන්නේ මුළු වැටුප. ප්‍රකාශයේ දක්වලා තියෙන මුළු වැටුප, අනිත් ඒවට කැපෙන්නට කලින් තියෙන මුළු වැටුපට කියන්නේ චෝන්නෙක් කියලා. කොන්ජේ හදා කියලා කියන්නේ අඩු කරනවා කියන එකට. කොන්ජේ හදා අඩු කරනවා. ඒ කියන්නේ වැටුපේ යම් ප්‍රමාණයක් අඩු කරනවා කියන එකට තමයි මේ කොන්ජේ හදා කියලා කියන්නේ. සංයෝගම් කියන්නේ බෝනස් වලට. ත්‍වෙජිග්ගම් කියලා කියන්නේ විශ්‍රාම වැටුපට වෙන් කරන කපා හරින වැටුප. ත්‍වෙජිග්ගම් කියලා කියන්නේ විශ්‍රාම වැටුපට කපා හරින මුදල් ප්‍රමාණය. කුක්මින් යොන්ගම් කියලා කියන්නේ පෙන්ෂන් පඩිය. කුක්මින් යොන්ගම් පෙන්ෂන් පඩිය. යොන්මල් චොන්සන් කියලා කියන්නේ ටැක්ස් මුදල් ආපසු ලබා දීම කියන එක. යොන්මල් චොන්සන් මේක කොරියාවේ පෙබරවාරි මාසෙදී මේ නැවත ඒ අවුරුද්දේම කපාගත ටැක්ස් මුදල ආයෙත් ලබා දීමක් කරනවා. ඒක තමයි මේ යොන්මල් චොන්සන් කියලා කියන්නේ. එතකොට යොන්මල් චොන්සන් කියලා කියන්නේ ටැක්ස් මුදල, නැත්නම් පඩියෙන් කපාගත ටැක්ස් මුදල වර්ෂ අවසානයේදී ආය ලබා දෙන එකට තමයි යොන්මල් චොන්සන් කියලා කියන්නේ. හොඳයි, මේ පළවෙනි සංවාදය සහ ඊට අදාළව තියෙන වචන ගැන වලට පැහැදිලි වෙන්නදී අපි ඊළඟට දෙවෙනි සංවාදයට යමු. 55 වෙනි පාඩමේ දෙවෙනි සංවාද කොටස. මේ සංවාදය
යෝචික්කොන් සහ කන් කියන දෙදෙනා අතර ඇති වෙන යෝචික්කොන් කියලා කියන්නේ සේවිකාවකට සහ කන් කියලා කියන්නේ මේ සංවාදයට අදාළ වෙන පුද්ගලයා. හොඳයි මේ සංවාදයට අදාළ වෙන 170 වෙනි වොයිස් ට්‍රක් එක අපි මුලින්ම 170 වෙනි වොයිස් ට්‍රක් එක සවන් දීලා ඊට පස්සේ මේ පාඩම සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරගමු.대화 2. 칸 씨, 안녕하세요. 요즘 많이 바쁘지요? 네, 일이 많아서 지난주에도 계속 야근을 했어요. 그러게요. 곧 명절이라서 그런지 일이 몰리네요. 그래도 야근 수당도 받고 상여금도 받으니까 이번 달은 부자 되겠어요. 휴일에는 좀 쉬세요. 돈도 좋지만 건강도 챙기셔야죠. 그럴게요. 고마워요. හොඳයි අපි මේ සංවාදය සිංහල තේරුමෙන් පැහැදිලි කරගමු. හොඳයි අපි බලමු. කන්සි කන් මහත්මයා අන්‍යම් හසයෝ අයුබෝවන් යෝජම් මේ දිනවල මානි පපුජියෝ ගොඩාක් පපුජියෝ කාර්ය බහුලයිද? නේ ඔව් ඉරි මානසෝ වැඩ ගොඩාක් නිසා චිනංජුවේදෝ ගිය සතියෙත් කේසොක් දිගටම ජගනල් හෙස්සෝයෝ රාත්‍රී වැඩ කළා. කරෝකයෝ එහෙමයි කෝත් නියොන්චොල් ඊරහසෝ කෝත් ඉක්මනින් නියොන්චොල් ඉරහසෝ ඉක්මනින්ම නිවාඩුවක් එන නිසා කරොන්ජි එවැනි ඉරි මොල්ලිනේයෝ ඉක්මනට නිවාඩුවක් එන නිසා ඒ වගේ වැඩ නිසා ඒ වැඩවලට ගොඩාක් මහන්සි වෙලා ඒ වැඩවලින් හෙම්බත් වෙලා ඉන්නවා කියන එක තමයි මොල්ලිනේයෝ ඉරි මොල්ලිනේයෝ ඉරි ගොඩාක් මගේ ඉරි මොල්ලිනේයෝ කියන්නේ වැඩ ගොඩාක් වැඩි වෙලා ඒ වැඩ වලින් හෙම්බත් වෙලා ඉන්නවා කියන එක නේ කියන්නේ. හෙම්බත් වෙලා නේද කියලා කියන්නේ. කරේදෝ ඒ වුණාට යගන් සුදන්දෝ පද්ගෝ යගන් සුදන්දෝ පද්ගෝ රාත්‍රී වැඩවල බෝනසුත් ලබාගෙන සංයෝගම් කියලා කියන්නේ බෝනසුත් අදනිකා ලැබෙන නිසා ඉබොන්දරන් මේ මාසයේ පූජාතුගේ සොයෝ කියලා කියන්නේ පොහොසත් වෙන්නට පුළුවන් කෙනෙක්. හා හා කියනකන hina වෙනවා. කිවිරේනන් චොන් ස්විසේයෝ නිවාඩු කාලයේ ටිකක් විවේකයෙන් ඉන්න. තොන්ඩෝ චුවාචිමාන් සල්ලි වලින් හොඳ වුණත් කොංකන්දෝ සෞඛ්‍යත් චෙංගිසෝ යාචෝ කියන්නේ හොඳ වෙන්නට ඕන සෞඛ්‍යත් හොඳින් තියාගන්නට ඕන කියලා කියන්නේ. කරොල් කේයෝ එහෙමයි කොමාවයෝ ස්තුතියි. හොඳයි මේ සංවාදය පැහැදිලි වෙන්නට ඇති. දැන් ඔයාලට ගොඩක් පාඩම් කරලා තියෙනවා එක දිගටම. ඉතින් මේ වගේ පොඩි දෙයක් ඔයාලට තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. මට මේ පාඩම් ටික ඉක්මනට ඉවර කරලා ඔයාලට වචන ටිකක් වගේම ග්‍රැමර් ටික කරන්න පටන් ගන්න ඕනේ. ඉක්මනට මේ ටික අපි කරගෙන යමු. හොඳයි අපි බලමු මේ පාඩමේ තියෙන වචන ටික මොනවද කියලා. මේ දෙවෙනි සංවාදයට අදාළව තියෙන සුදං කියන කොටස. සුදං කියලා කියන්නේ අමතර ගෙවීම කියන එක. හොඳයි අපි පළවෙනි වචන බලමු. වචන ටිකේ නම් බලාගෙන යමු. පොප්ජොන් කන්ලෝ සිගාන් නීත්‍යානුකූල වැඩ කරන පැය ගණන. පොප්ජොන් කන්ලෝ සිගාන් නීත්‍යානුකූලව වැඩ කරන පැය ගණන. යොන්ජං කන්ලෝ සිගාන් අතිරේක වැඩ කිරීම. කියන්නේ අතිරේකව පැය ගණනක් වැඩ කිරීම. අපි ඕවර් ටයිම් කියන්නේ OT කියලා කියන්නේ. යොන්ජං කන්ලෝ සිගාන් යගන් කන්ලෝ සිගාන් කියන්නේ රාත්‍රී වැඩ. හිවිල් කන්ලෝ සිගාන් නිවාඩු දිනවල වැඩ. සුදංගල් පද්දා බෝනස් ලැබෙනවා. පෝහම් ප්‍රෙදා
කොහොම තුදා ඇතුළත් වෙනවා කියලා කියන්නේ දැන් පඩියට මේ දේවල් ඇතුළත් වෙනවා මේ රූපේ තියෙන වෙල්කම් සුදා බෝනස් ඇතුළත් වෙනවා කියන එක තමයි මේ ඇතුළත් වෙනවා කියන එක තමයි මේ කොහොම තුදා කියලා කියන්නේ ෆියොල්ලෝ ෆියොල්ඩෝරෝ චික පද ෆියොල්ඩෝරෝ චික පද ෆියොල්ඩෝරෝ චික පද අතිරේක ගෙවීම ෆියොල්ඩෝරෝ චික පද අතිරේක ගෙවීම කබුල් හද කබුල් හද කබුල් හද කියලා කියන්නේ අත්තිකාරමක් නැත්නම් වැඩ කරන්න කලින් ගෙවන්නේ සල්ලි එකට ඇඩ්වාන්ස් එකට කියන්නේ කබුල් හද කබුල් හද කබුල් හද ඇඩ්වාන්ස් පේ එක සිගම් සිගප් සිගප් කියලා කියන්නේ පැයකට ගෙවන අවම මුදල ඉල්දම් 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 කියලා කියන්නේ දිනකට ගෙවන අවම වැටුප. ට්වේ ජෝයිම් ගම් කියන්නේ අවම වැටුප. ට්වේ ජෝයිම් ගම් අවම වැටුප. හොඳයි දෙවෙනි සංවාදයට අදාළ තියෙන වචන ටික වගේම සංවාදය පැහැදිලි වෙන්නට ඇති. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි මේ පාඩම් ටික ඉක්මනට ඉවර කරමු. මම කලින් කිව්වා වගේම ඊට පස්සේ ග්‍රැමර් ටික බලමු. ඒ අතර උතුරේදී අපි ප්‍රශ්න කරොත් එහෙම අපිට විභාගයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් දැන් මේ පාඩම් ටිකේ අපි මෙතන කියවලා දැන් ඔයාලට පොතක් තියෙනවනේ කියවලා වුණා තේරුම් ගන්න පුළුවන්. මම මේ පැහැදිලි කරන එක ලොකුවට ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කලින් පාඩම් වලදී මම ඔයාලට හොඳම පැහැදිලි කරගෙන ආවා. දැන් අපි මේ ටික වේගින් වේගින් කරගෙන යමු. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ පාඩම් වලින් එහාට අභ්‍යාස කොටස අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. ඔයාලගේ අදහස මට චුට්ටක් කියන්න. එහෙම වුණොත් මම වෙනම මේ අභ්‍යාස ටික දාන්නම්. මගේ අදහස නම් ආයෙත් මේ අභ්‍යාස කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලට ඒක බලලා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඊළඟට මේ මූලිකත්වය දෙන්න ඕනේ පේපර් කරන එකටයි ග්‍රැමර් කොටස් ටික කරගන්න එකටයි. ඉතින් මේ පාඩම් වලින් එහාට මම අභ්‍යාස ටික කරන්නට යන්නේ නැහැ. ඉතුරු පාඩම් ටික මම ඔයාලට හොඳින් කියලා දෙන්න උත්සාහ කරනවා. සංවාද ටික වගේම වචන ටිකත් එක්ක. ඉතින් එතනින් එහාට අවශ්‍ය දේවල් මම වචන ටික ඔයාලට ඔක්කොම මම සිංහල තේරුමත් එක්ක දෙන්නම්. එතකොට ඔයාලට මේ එක්සෑම් එක හොඳින්ම ගොඩදා ගන්න පුළුවන්. මේ පොතේ තියෙන හැම වචනයක්ම සිංහල තේරුමත් එක්ක ඔයාලට ඉක්මනට දෙන්න ඕන නිසා මේ පාඩම් වල අභ්‍යාස කොටස් මම කරන්නට යන්නේ නැහැ. ඔයාලා තනියෙන් ඒ අභ්‍යාස කොටස් කරන්න ඒ වගේ අඩුපාඩු මොන හරි තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. Facebook එක මාව follow කරන්න description එකේ දාලා තියෙන link එක. මගේ account එකට message එකක් දාන්න Facebook එකෙන් මම ඔයාලට උදව් කරන්නම් පෞද්ගලිකවම. ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම දෙයක් අහන්න පුළුවන්. ඉතින් මේ පාඩමෙන් අදට සමු ගන්නවා. ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු.